ここを見たことはありますか？私が見た景色を見たことがありますか？これは秘密であり、私たちの秘密でもある。ඉතින් අද අපි කතා කරමු ජපානය ගැන. දූපත් 6852කින් යුත් විශාල දූපත් රාජ්‍යයක් වන ජපානයේ භූමි ප්‍රමාණයෙන් 97%ක් අයත් වන්නේ හොන්ෂු, හොක්කයිඩෝ, කොයුෂු සහ ෂිකොකු දූපත් හතරටයි. මිලියන 126ක ජනගහනයකට උරුමකම් කියන මෙම දිවයින් රාජ්‍ය ජනගහනයෙන් ලොව 11 වන ස්ථානය හිමි කරගන්නවා. ඉන් 10%ක ජනතාවක් ජීවත් වන්නේ ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයේ. සියලුම දූපත් එක්කර ගත් කල සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 377,944. ඒ භූමි ප්‍රමාණයෙන් ලොව 62 වන්නායි. ලොව දෙවන විශාලතම ආර්ථිකයේ හිමි දේශය. දෙවන ලෝක මහා යුද්ධයේදී මිත්‍ර පාක්ෂිකයන්ට විරුද්ධව සටන් කළ එකම ආසියාතික දේශය. සෙන් බුදුදහම අදහන්න දිවි ගෙවන රට. ලොව වේගවත්ම දුම්රිය සේවයට හිමිකම් කියන රට. සමස්තයෙන් 70%ක් කඳුවන අතර ඉන් 200ක් ගිනි කඳු පිහිටි රට. සාක්ෂරතාවයේ 100%ක් ඇති රට. වාර්ෂිකව වැඩිම භූමිකම්පා ප්‍රමාණයක් සිදුවන රට. ලොව වැඩිම ආයු අපේක්ෂාවක් සහිත ජනයා ජීවත් වන රට. අමු මාළු සහ අධික විෂ සහිත ෆුගු මසුන් ආහාරයට ගන්නා මිනිසුන් ජීවත් වන රට. ඇමේසන් වනයෙන් අපනයනය කරන දැව මිලට ගන්නා ලොව ප්‍රධානතම රට. ජපානයේ ජනප්‍රියතම ක්‍රීඩාව සුමෝ. මෙතෙක් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ජපානයේ ජනාවාස වන්නේ පැලියලොතික් යුගයේයි. එහෙත් ජපානය පිළිබඳව ලිඛිත සාක්ෂියක් හමු වී ඇත්තේ පළමු වන සියවසේදී. මුල් යුගයේදී ජපානයට වැඩිම බලපෑමක් එල්ල වූයේ චීනයෙන්. 12 වන ශතවර්ෂයේ සිට 1868 දක්වා පැවතියේ වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයක්. පසුව මෙයිජි අධිරාජ්‍යය බලයට පත් වුණා. මෙයින් ආරම්භ වූ අධිරාජ්‍ය යුගයේදී චීන ජපාන් යුද්ධ, රුසියානු ජපාන් යුද්ධ සහ දෙවන ලෝක මහා යුද්ධය වැනි කටුක යුද සමයන් ගෙවීමට ජපානයට සිදු වුණා. ඔවුන් තුළ නොමියෙන අඳුරු මතකයන් බවට පත්ව ඇති හිරෝෂිමා සහ නාගසාකි නගර පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක් වූයේ වර්ෂ 1945දී. වර්ෂ 1947 වර්ෂයේ සිට පවතින්නේ අධිරාජ්‍ය සහ සුසංයෝජිත වූ අගමැතිවරයෙකු යටතේ පාලනය වන සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එහි නාමික රජෙකු සහ ව්‍යවස්ථාදායකයේ මගින් තෝරාපත් කරගන්නා අගමැතිවරයෙකු සිටිනවා. ලොව තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය අද ලොව බලවත් රටක්. ඔවුන් දළදේශීය නිෂ්පාදිතයන්ගෙන් පවා ඉතා ඉදිරියෙන් සිටිනවා. ලොව පස්වන විශාලතම අපනයනකරුවාද වන්නේ ජපානයයි. ජපානයට යුද ප්‍රකාශ කිරීමේ අයිතිය නැතත් ඔවුන් ලොව අටවන විශාලතම මිලිටරි බලය සහිත නවීන හමුදාවක් ඔවුන් සතුයි. ලොව ඉහළම ජීවන සම්මතය සහිත සංවර්ධිත රටක් වන ඔවුන් ලොව සාමදර්ශකයේ ඉතා ඉහළින් සිටිනවා. එමෙන්ම අවුරුදු 100ක් තරම් ලොව වැඩිම ආයු අපේක්ෂාවක් සහිත ජනයා සිටින්නේද ජපානයේ. රාජධානී තුනක් ලෙස අතීතයේදී ජපානය හැඳින් වූයේ යමමයි කොකු ලෙසයි. එමෙන්ම ජපානයට බුදුදහම ලැබෙන්නේ කොරියාවෙන්.
අටවන සියවසේදී ආරම්භ වූ නාරායන් යුගයේ ශක්තිමත් අධිරාජ්‍යයක් ගොඩනැගීමට හේතු වුණා. මෙහිදී සාහිත්‍ය, බුදුදහම, කලාව, ගෘහ නිර්මාණ ශිල්පයේ සංවර්ධනය වුණා. සමුරායි සටන්කරුවන්, සූමෝ මල්ලවපුරි ශූරයන් සහ ඔවුන්ට ආවේනික සෙන් බුදුදහමද අටවන ශතවර්ෂයේ සිට වේගයෙන් දියුණු වුණා. වැඩවසම් යුගයේ වීරයන් ලෙසයි සමුරායි වරුන් ආගමනය සිදුවන්නේ. පැසිෆික් කලාපයේ බලය පතුරුවාගෙන සිටි ජපානය දෙවන ලෝක මහා යුද්ධයේදී ඇමරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කළා. ඔවුන් මැලේසියාව, සිංගප්පූරුව, හොන්කොන් සහ ශ්‍රී ලංකාවටත් බෝම්බ ප්‍රහාර එල්ල කළා. ඔවුන් විසින් ඇමරිකාවේ පර්ල් වරායට එල්ල කර බෝම්බ ප්‍රහාරයෙන් අති විශාල විනාශයක් සිදු කළා. එහි අවසාන ප්‍රතිඵලය වූයේ හිරෝෂිමා සහ නාගසාකි නගර අළු දූවිලි කරමින් ඇමරිකානුවන් විසින් පරමාණු බෝම්බ හෙළීමයි. වසන්ත කාලයට මුළු ජපානයේම සකුරා මලින් පිරී ඉතිරී යනවා. වර්තමාන ජපාන තාක්ෂණයේ අතින් කෙතරම්ම දියුණුවද කියතොත් සකුරා මල් පිපෙන කාලවකවානුව වැඩිපුරම මල් පිපෙන ප්‍රදේශයේ වැනි කරුණු නිවැරදිව ප්‍රකාශ කිරීමටත් ඔවුන් සමත්. සෞම්‍ය දේශගුණයක් පවතින ජපානයේ උතුරේ සිට දකුණට එය විශාල වශයෙන් වෙනස් වෙනවා. භූගෝලීය වශයෙන් ඒවා ප්‍රධාන දේශගුණික කලාප 6කට වෙන් කෙරෙනවා. ජාතික වනෝද්‍යාන රාශියක් ඇති ජපානයේ රැම්ස තෙත්බිම් පමණ 37ක් පිහිටා තිබෙන්නේ ජපන් ජාතිකයන් කවදත් පරිසර හිතකාමීන් වන බැවිනුයි. එමෙන්ම අද ජපානයේ තාක්ෂණයේ අතින් ඉතා ඉහළින් ඉන්න රටක්. එමෙන්ම ජපන් ජනතාව කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ජාතියක් ලෙසටයි සැලකෙන්නේ. මෝටර් වාහන, යාන්ත්‍රික මෙවලම්, වානේ නැව්, රසායන ද්‍රව්‍ය, රෙදිපිලි, සැකසු ආහාර මෙන්ම විවිධ අධිතාක්ෂණික නිෂ්පාදන ඔවුන් අපනයනය කරනවා. ජපානයේ ටොයෝටා සමාගම ලොව විශාලතම කාර් නිෂ්පාදකයයි. වාහන නිෂ්පාදනයෙන් ඔවුන් දරන්නේ ලොව තෙවැනි ස්ථානයයි. ජපාන කර්මාන්ත ශාලා තුළ මිලියන ගණනක සේවකයන් සේවය කරනවා. ජපානයේ ප්‍රධාන ගැණුම්කරුවන් වන්නේ දකුණු කොරියාව, එක්සත් ජනපදය, චීනය හා හොන්කොන් දේශයයි. ජපානය තුළ පවත්නා සුන්දරත්වයේ හේතුවෙන් බටහිර රටවල විශාල සංචාරකයන් ප්‍රමාණයක් වාර්ෂිකව ජපානය වෙතට පැමිණෙනවා. ජපානයේ ලොව වඩා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්. එහි පෞරාණික විහාරස්ථාන බහුලව පිහිටා තිබෙනවා. ලෝකයේ අපරාධ අතින්ද අවම රටක් වන ජපානයේ සෑම දේකම ජපාන ආභාෂය සහ අනන්‍යතාවය දැකගත හැකි. වසරකට කෝටියකට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ජපානයේ සංචාරයේ යෙදෙනවා. හිමේජි බලකොටුව, පුරාණ කියෝතෝ ස්මාරක ඇතුළු ලෝක උරුම 16ක් ඔවුන්ට හිමි. හිරෝෂිමා ස්ථාම කෞතුකාගාරය, ජිගෝ කුඩානි වඳුරු උද්‍යානය, කියුමිසුදීරා බෞද්ධ විහාරය, මීටර 13ක් උස කමකවුරා සමාධිය බුදු පිළිමය, තොඩයිචි විහාරය, ටෝකියෝ ටව, ජපාන අධිරාජ්‍යයාගේ මාලිගය සහ රත්රන් මාලිගය මෙන්ම ඩිස්නිලෑන්ඩ් සංචාරකයන් වැඩි වශයෙන් ගමන් කරන ස්ථානයි. ජපානයේ ඇඳුම් පැළඳුම් නිර්මාණය වී ඇත්තේ ඔවුනටම ආවේනික ආකාරයටයි. ජපානයේ කිමෝනාව ඔවුන්ගේ සංස්කෘතිය ලොවටම කියාපානවා. ජපාන කාන්තාවක් ලොවට නිරූපණය වන්නේ නම් ඇය සැරසී සිටින්නේ කිමෝනාවකින්. ජපන් කාන්තාව සහ කිමෝනාව අතර ඇත්තේ අවියෝජනීය බැඳීමක්. එය අතීතයේ සිට පැවත එන්නා. ක්‍රමයෙන් කිමෝනාව වර්තමානයේ සාම්ප්‍රදායික උත්සව සඳහා පමණක් භාවිතා වන අතර ජපාන ඇඳුම් තා වේගයෙන්
බටහිරට අවනත වී තිබෙනවා. නව පරපුරේ ජපාන තරුණ තරුණියන් නවීන විලාසිතාවන් හට දැඩි කැමැත්තක් දක්වනවා. කොටුවලින් සකස් කරගත් කෝටු දෙකක් භාවිතයෙන් තමයි මොවුන් ආහාර ගන්නේ. එවැනි චොප්ස්ටික්ස් බිලියන 4ක් වාර්ෂිකව ඔවුන් භාවිත කරනවා. ජපන් ජාතිකයන් අතර ඇති විශ්වාසයක් නම් ශබ්ද නගා තලුමරමින් ආහාර ගැනීමෙන් ආහාරවල රසය මෙන්ම ගුණාත්මක බව වැඩි වෙන බවත් ඔවුන් තරයේ විශ්වාස කරනවා. ජපානයේ අන්දේ මෙන්ම ආහාරත ඔවුන්ටම ආවේනිකයි. අමු මත්ස්‍ය මාංශ අධික විෂ ෆුගු මසුන් මෙන්ම අමු අශ්ව මස්ද ඔවුන් දැඩි ලෙස ප්‍රිය කරනවා. එළවලු සුප් අච්චාරු දැමු එළවලු හෝ මත්ස්‍ය මාංශයන්ගෙන් එය සැදුම් ගන්නවා. අමු මාළු ආහාරයට ඔවුන් වඩාත් ප්‍රියයි. ග්‍රිල් කර හෝ අමුෙන් ඔවුන් ඒවා ආහාරයට ගන්නවා. එය සශිමි හෝ සුෂි ලෙස හැඳින්වෙනවා. කලකට ඉහතදී ජපනුන් රතුමස් ආහාර ප්‍රතික්ෂේප කළත් දැන් ඔවුන් එයට ගිජු බවක් දක්වනවා. කෙසේ වෙතත් ජපනුන්ගේ මෙම දිගු ආයු කාලයට ඔවුන්ගේ ආහාර රටාවද ඍජු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් අද අපි කතා කරේ ජපානය ගැන. මේ වගේ වීඩියෝ එකක් දබ් ගමන් බලන්න දැම මාව subscribe කරන්න. හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.